ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝම මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් අදහසක් ඇති අද කතා කරන්න යන මාතෘකාව සම්බන්ධයෙන් මොකද thumbnail එක බලද්දි වැටහෙන්න ඇති අද කතා කරන්නේ මොකක්ද කියන එක දැන් ඉතින් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලට උත්තර තමයි ගොඩාක් දුරට පහුගිය වීඩියෝ දිගටම කරගෙන ආවේ ඒක හරි පහසුයි කියලා හිතනවා මොකද ඔයගොල්ලන්ට ඇති වෙලා තියෙන ගැටලුව වලට උත්තර දෙන එක තමයි ගොඩක් වැදගත් කියලා තනවා ඒ ගැටලුවකට උත්තර දෙන ගමන්ම ඒ වීඩියෝ වලදී කියන්නේ මේ කතා කරන එකේදී තවත් අමතර කියන්නේ තව විස්තර කතා කරනවා ඒ නිසා මාතෘකාව දිහා විතරක් බලලා මම Tamanට අදාළ නැහැ කියලා ඒ වීඩියෝ එක අහන්න නැතුව ඉන්න එපා මොකද මේ වීඩියෝ එකේදී මාතෘකාවට අදාළ විතරක් නෙමෙයි තවත් කාරණා පැහැදිලි කිරීම කරනවා ඒ වෙලාවට මතක් වෙනකොට ඉතින් අද කතා කරන්න යන්නේ මට මතකයි කෙනෙක් අහලා තිබුණා ප්‍රශ්නයක් Tamanට තියෙන වරමට අදාළ ඥාතියා ඒ කියන්නේ වරම් තියෙන අය ගැන තමයි මේක වැදගත්ම දේ කතා වෙන්නේ. ඒතකොට වරම් තියෙනකොට Tamanට වරමට ඉන්න ඥාතියා Tamanගේ ශරීරයට ඇවිල්ලා විස්තරයක් කියන්නේ Tamanට දැන් දෙන්න ඕනේ පණිවිඩයක් Tamanගේ නෝනාගේ හෝ Tamanගේ පවුලේ අයගේ කෙනෙකුට ශරීරගත වෙලා එතනින් ඇවිල්ලා Tamanට කියන්න ඕනේ විස්තරේ කියන වාලු ඇයි එහෙම වෙන්නේ කියලා වගේ ප්‍රශ්නයක් තමයි අහලා තිබුණේ. ඉතින් මේ ගැන මං හිතන්නේ එතන කමෙන්ට් එකක් දානට වඩා හිතුණා මේ වගේ ප්‍රශ්න තියෙන අනිත් අය වෙනුනොත් වචනයක් දෙයක් හරි කතා කරන්න ඕනේ කමෙන්ට් එකකට වඩා මේ විදිහට වීඩියෝ එකක් කරන එක හොඳයි කියලා. ඉතින් මේ විදිහට ඒ කියන්නේ තව කෙනෙක්ගේ ශරීරයට ගිහිල්ලා අපිට පණිවිඩ ලබා දෙන්නේ ඇයි? ඇයි අපිටම ශරීරගත වෙලා හැම කියන්න තිබුණ නැද්ද? හරි. ඒකට හේතු ගණනාවක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි තමන්ගේ ශරීරයට ඇවිල්ලා ආවේශ වීමක් සිදු වුණොත් ආවේශ වුණාට පස්සේ ඔබට මතක නැහෙනේ මොනවද කීවේ කියන එක. එතකොට පණිවිඩේ දෙන්න විදිහක් නැහැ. එතකොට ඔබට දෙන්න ඕනේ පණිවිඩේ තව කෙනෙක් හරහා තමයි දෙන්න වෙන්නේ. මොකද ඔබ ආවේශ වුණාට පස්සේ ඔබ කියපු දේ ළඟ ඉන්න කෙනෙක්ගෙන් හරි නැත්නම් රෙකෝඩ් කරලා හරි ෆෝන් එකේ හරි මොකේක හරි එහෙම තමයි ඔබට අහන්න සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් සමහරට දැන් මට ප්‍රශ්නේ අහලා තිබිච්ච කෙනා කිව්වේ තමන්ගේ බිරිඳගේ ශරීරයට ගිහිල්ලා තමයි එතනින් තමයි ඇවිල්ලා පෙන්නුම් කරන්න කියවලා. එතනදී තව අවස්ථාවක් වෙනවා. දැන් සමහරට තමන්ගේ වරමට ඉන්න ඥාතියා බිරිඳගේ ඥාතියෙක් වෙනවනම් තමන්ගේ ඥාතියා තමන්ට ඉන්න කෙනා බිරිඳගේ ඥාතියෙක් වෙනවනම් බොහෝ දුරට තමන්ගේ ඥාති කියලා හරහා තමයි කතා කරන්නේ. එහෙම වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා ඊළඟට දැන් ඔබට පණිවිඩයක් දෙනකොට ඔබ ආවේශ වුණාම ඔබට මතක නැහනේ කීවෙ මොනද කියලා. ඊළඟට ඔබට රහසක් කියන්න අවශ්‍යතාවයක් තිබ්බ කියන්න ඕන. එතකොට හොඳම දේ තමයි කවුරුත් නැති මොහොතකදී තමන් ළඟ ඉන්න පුද්ගලයාට ආවේශ වෙලා ඒ හරහා පණිවිඩය කියීම. එතකොට පණිවිඩය කියපුවාම දන්නේ ඔබ පමණයි. රහසක් කියන්න අවශ්‍ය වුණාම මේ විදිහට දේවල් කරන අවස්ථා තියෙනවා. එතකොට දන්නේ ඔබ පමණයි. ආවේශයෙන් ඉවත් වුණාට පස්සේ ඒ ආවේශ වෙච්ච කෙනාවත් තමයි කියන්නේ තමන් ළඟ හිටපු අනික් කෙනා දන්නේ නැහැ මොනවද තමන් කිව්වේ කියලාවල්ල. එතකොට අන්න ඒ විදිහට රහස් කියාගන්න පුළුවන්. මොකද දැත්ත ඔබට ආවේශ වුණොත් එහෙම අනිත් ඉන්න ඔක්කොමලා අවශ්‍ය දේ දැනගන්නවා. ඉතින් එහෙම නැති වෙලාවටත් ඒ වැඩේ වෙනවා. ඊළඟට දෙයක් තමයි තමන්ගේ ශරීර කූරුවට ඇතුල් වෙන්න බෑ. දැන් සමහර හැම දැන් අපි හිතමු මේ ඉපදිලා ඉන්න හැමෝගෙම මිනිස්සුන්ගේ ශරීර වලට අමනුෂ්‍යවට ඇතුල් වෙන්න පුළුවන්ද බැයිද කියලා ඇහුවොත් එහෙම ඇතුල් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහර උප්පත්ති කාල සීමා දැන් ශාරීරික දුර්වල වෙන කාල සීමා වල මානසික දුර්වල වෙන කාල සීමා වල එහෙම වෙලාවට මේ අමනුෂ්‍යවන්ට ශරීරගත වීමේ හැකියාව තියෙනවා. නමුත් ඔය වරන් වලට එනකොට සමහර අයට බෑ සමහරගේ ශරීර වලට ඇතුල් වෙන්න. ඇතුල් වුණත් වැඩි කාලයක් ඒක ඇතුලේ රැඳෙන්න බෑ. ඒක නිසා ගොඩක් වෙලාවට සමහර අයට වරන් ලැබෙන්නේ ආවේශ වීම නෙමෙයි අර ආකර්ෂණ විදිහට. ඒ කියන්නේ පිටින් ඉඳලා කතා කරනවා ඇහෙනවා වගේ නැත්නම් දැනෙනවා වගේ එකක් තමයි ගොඩාක් දුරට සිද්ධ වෙන්නේ. තමන් ළඟට ඇවිල්ලා කියන එක තමයි ගොඩක් දුරට සිද්ධ වෙන්නේ. අර පූර්ණ ආවේශ වීමක්, ඒ කියන්නේ තමන්ට 100ක් පතක් නැතුවම ආවේශ වීමක් වෙනවනේ මතක නැතුව. යන්නේ එහෙම වීමක් වෙන්නේ විශේෂ පුද්ගලයන්ට පමණයි. ඒ කියන්නේ එහෙම ශරීර කුඩු තියනවා වෙනම විදිහට අපිට ඒක උප්පත්ති කේන්දර හරහා පවා එහෙම ශරීර කුඩු කෝවද අර ආවේ ආකර්ෂණ ඇති වෙන ශරීර කුඩු කෝවද කියලා අපිට අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක අපි මට නම් ප්‍රායෝගිකව මම එහෙම අඳුනා ගන්නවා. ඉතින් අන්න එහෙම ආවේශ වීම උනාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ ශරීරයට එන්න බැයි නම් බැරි නම් ඥාතියට අවශ්‍ය නම් යම්කිසි විශේෂ පණිවිඩයක් ඔබට ලබා දෙන්න ඔබ ළඟම ඉන්න කෙනා ලව්වා ඔබට විශ්වාසන්ත කෙනාගේ ශරීර කුළුට ඇතුල් වෙලා එතනින් පණිවිඩ ලබා දීමක් කරනවා ඔබව දැනුවත් කරන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් අන්න ඒ වගේ කාරණා ගණනාවක් නිසා තමයි තමන්ගේ ඥාතිය නැත්නම් තමන්ට මේ වරමට හෝ එහෙම ආකාශයට ඇවිල්ලා ඉන්න ඥාතිය අනිත් කෙනාගේ ශරීරයට ඇතුල් වෙන්නේ අන්න ඒ නිසයි. එතකොට ඔබ තේරුම් ගන්න ඕන තව කාරණාවක් තියෙනවා. ඒ ඥාතියට පුළුවන් ඕනෑම කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වෙලා ඔබට පණිවිඩයක් දෙන්න හෝ ඔහුට ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙන බව. මොකද
වරමක් සුද්ධ කරාදී සමහරට සුද්ධ කරලා තියෙන්නේ ඔබට විතරයි. ඔබට ආකර්ෂණය වෙන විදිහට, බන්ධනය වෙන විදිහට තමයි ඥාතියව සුද්ධ කරලා තියෙන්නේ. නමුත් ඥාතියව මේ විඳගේ ශරීර කූඩු හරහා එනවා කියලා කියන්නේ ඥාතියට හැකියාව තියෙනවා වෙනත් දුර්වල ශරීර කූඩු හරහා ඇතුල් වීමට. ඉතින් එහෙමනම් ඔබේ ඥාතිය බලවත්. හැබැයි ඔතන තව දෙයක් වෙනවා. අර දේවස්ථාන වලට ගියොත්, නැත්නම් කට්ටණි මහතුරු ගාවට ගියොත් සමහරට ඥාතියන් කිර කිරීම වගේ අවස්ථාත් සිදු වෙන්න පුළුවන්. මොකද ඥාතිය ඔබෙන් ගැලවිලා යන්න හැකියාව තියෙන නිසා. සෑ ඒ වගේ අවස්ථාවලදී පරිස්සමට වැඩ කරන්නත් ඕන වෙනවා. ඉතින් ප්‍රශ්නේ අහලා තිබුණේ මෙහෙම වෙන්නේ ඇයි කියන එක. ඒ තමන්ගේ ශරීර කොට එල කියන්න බැයිද වගේ ප්‍රශ්නය. ඉතින් මට කියන්න තියෙන්නේ කෙසේ හෝ ඔබට පණිවිඩය ලබා දෙනවා නම් ඔබේ ඥාතිය ඔබ කලබල විය යුතු නැහැ. ඔබට අවශ්‍ය පණිවිඩය මොන ආකාරයකින් හෝ ඔබට ලබා දීමක් කරනවා නම් ඔබ කලබල විය යුතු නැහැ. හොඳම දේ තමයි ඒ ලබා දෙන පණිවිඩේ ශුද්ධ කරලා දැන ගැනීම. කියන හැමදේම අපි විශ්වාස කිරීම නෙමෙයි, එහෙම පණිඩක් දෙන්නේ ඇයි, මොකක්ද ඒ කියන්න හදන්නේ, යන්නේ ඒ වගේ තොරතුරු, ඒ කියපු දිනේ කොයි වගේද, අන්න ඒ තොරතුරු ඇතුව කටයුතු කරන එක තමයි, කියන්නේ ඒ තොරතුරු අරගෙන අපි කටයුතු කරන එක තමයි ඉතා වැදගත් කියන එක තමයි මතක් ගන්න වෙන්නේ. ඉතින් මං හිතනවා ඔබ අහපු ප්‍රශ්නවල වලට උත්තරේ ලැබෙන්නත් ඇති අහපු කෙනාට, ඒ වගේම අනිත් අයටත් යම් දැනුමක් එන්නේ නැති කියලා විශ්වාස කරනවා. එහෙමනම් අලුත් වීඩියෝ එකක් හම්බෙනතුරු තෙරුවන් සරණයි කියලා අදට සමු ගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔබට මේ වීඩියෝ එකට අනුව නැවත කමෙන්ට් කිරීමක් කරන්න. එතකොට අපි ඊදී වීඩියෝ එකදී කතා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.